ආයුබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව පාඩමේ මානව දේහ ක්‍රියාවලිය මම අද පුතාලව හම්බෙන්න එන්නේ තවත් අපේ ශරීරයේ වටිනා පද්ධතියක් රුධිර සම්සරණ පද්ධතිය එක්ක මාත් එක්ක ඉන්නවා මගේ යාළුවා මෙයා අපිට විටින් විට උදව් කරයි වාට මේ පාඩම අරන් එන්න පුතේ මට උදව් කරයි අපි ආගෙත් උදව් අරගෙන පාඩම ඉස්සරහට අරගෙන යමු මුලින්ම අපි කතා කරමු රුධිර සංසරණයක් අපිට අවශ්‍යයි පුතා දන්නවා අපේ ශරීරයේ විවිධාකාර පද්ධති බලන්න මේ පද්ධති කීපයක්ම පුතාට පේනවා මේ ස්ථානයේ පුතා මේ පාඩම කොටස් කීපයක්ම දැන් පහු කරලා ඉන්නේ මං ඔයාට අද කියලා දෙන්නේ ඒ පද්ධති අතර අසාමාන්‍යම පද්ධතිය රුධිර සම්සරණ පද්ධතිය අපි කතා කරමු ඉදිරියට මේ පාඩම පුතා සාකච්ඡා කරනකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල් මේ තිරේ ඔයාට දිස් වෙනවා රුධිරය කියන්නේ මොකක්ද ඒක සංසරණය වෙන්නේ කොහොමද ඒ සංසරණය සඳහා බලය සපයන්නේ කොතනින්ද ඒ රුධිරේ ශරීරේ පුරා ගලාගෙන යන්නේ මොනවා තුලින්ද අපිට රුධිරයෙන් තියෙන සේවය මොකක්ද ඒ වගේම අවසානයේ අපි සාකච්ඡා කරනවා පුතේ අපිට මේ පද්ධතිය ආශ්‍රිතව හැදෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවාද කොහොමද අපි ඒවයින් වළකින්නේ මම හිතනවා අපි විභාගයේ එක පැත්තකින් තිබුණත් ජීවිතේ හුඟක් වෙලාවට අපි හැමෝම ඉගෙන ගන්න ඕන පද්ධතියක් අද අපි සාකච්ඡා කරන්නේ ඒ නිසා කතා කරන්න ඔයාගේ අම්මා තාත්තා නංගිලා මල්ලිලා ඔක්කොටම අද මේ තිරේ ඉදිරියේ ඉඳගෙන මේ පාඩම සාකච්ඡා කරන්න පුතා ඔයාට පේනවා අපේ රුධිර සම්සරණ පද්ධතිය එක සෙසු පද්ධතිත් සමග මේ මැද තියෙනවා පුතාට පේනවා පෙනහළු දෙකට මැදි වෙලා අපේ හෘද වස්තුවේ පිහිටීම ඔයාගෙන් ඇහුවොත් කවුරු හරි පුතේ අපේ හෘද වස්තුව තියෙන්නේ කොහෙද කියලා අපේ උත්තරේ තමයි පපුවේ තියෙන්නේ කතාව හරි විද්‍යාවට අනුව මේ පද්ධතිය තියෙන්නේ කොතනද කියලා අපි හොයමු අපේ හෘද වස්තුව තියෙන්නේ කොතනද කියලා අපි හොයමු අපේ රුධිර සංසරණයට අවශ්‍ය කරන උපරිම බලය සපේන බල පොම්පය එයා ඉන්නේ හරියටම මෙන්න මේ පෙනහළු දෙක මැද අපි ඔබට පින්තූරයකින් පෙන්වුවත් මෙන්න මේ ආකාරයට පුතාට පේනවද මෙන්න මේ ස්ථානයේ තියෙනවා පුතේ මහා ප්‍රාචීරය කියලා ව්‍යුහයක් එමගින් අපේ බඩයි පපුවයි දෙක වෙන් කරනවා උදර කුහරයත් උරස් කුහරයත් වෙන් කරන මහා ප්‍රාචීරය එහෙනම් අපේ හෘද වස්තුව තියෙන්නේ පපුවේ කතාව හරි උරස් කුහරයේ මෙයාට ලොකු ආරක්ෂාවක් සපේනවා පුතාගෙන් කවුරු හරි ඇහුවොත් අපේ ශරීරයේ තියෙන වටිනාම ඉන්ද්‍රිය මොකක්ද කියලා සැකයක් නැහැ ඔයා කියනවා අපේ හදවත කියලා ඒක ඇත්ත පුතේ මොලේටත් වඩා වටිනාකමක් අපි හදවතට දෙනවා අපි සමහර ලාවට කියනවා නේද පුතේ මම හදවතින්ම ඔයාට සුබ පතනවා මම හදවතින්ම මේ ගැන කම්පා වෙනවා අපි කවදාවත් කියන්නේ නැහනේ මොලේන්ම සුව පතනවා කියලා මොලේන්ම කම්පා වෙනවා කියන්නේ නැහනේ එතනින් පේනවා නේද හදවතට හිමි තැන පුතා මේ බලන්න මෙන්න මේ ස්ථානයේ දේශ පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ පර්ෂු එහෙම නැත්නම් ඉලෑට කූඩුවකින් අපේ හදවත සම්පූර්ණ ආරක්ෂාව වෙලා තියෙන්නේ පුතා අල්ලලා බලන්න ඔයාගේ පර්ෂු වලට දැනෙයි පුතා බලන්න මේ පර්ෂු කූඩුවෙන් ආරක්ෂා වෙලා අපේ හදවත තියෙනවා පුතාට පෙනෙයි මෙන්න මේ වීඩියෝවේ පුතාට පෙනෙයි අපේ හදවත තියෙන තැන හරියටම කොතනද කියන එක පුතා දැන් ඔයාගේ දකුණු අත මිටමොලවලා
හරි මැදට තියාගන්න. දැන් නිදහසේ මේ වැලමිට පැත්තෙන් ඇඟට ගාවන්න. දැන් පුතාගේ අත හැරෙනවා මෙන්න මේ පැත්තට. අපේ හදවතත් පිහිටන්නේ ඔන්න වගේ පොඩ්ඩක් වමට බරව පුතේ. එහෙම නැත්නම් වඩාත් පහසුවෙන් ඔයාගේ වම් අත තියන්න. ඔයාගේ වම් අත තියන්න. මෙන්න මේ හැඩයට හෘදේ පොඩ්ඩක් වමට බරව තියෙන්නේ. හෘදේ ප්‍රමාණය කොච්චර විතර ඇද්ද පුතේ? මෙන්න මේ අතේ අතෙන් පෙන්නන මෙන්න මේ ප්‍රමාණය අතට ගන්න පුළුවන් පුතේ. අතට ගන්න පුළුවන්. මේ දකින්නේ අපි අතට ගත්ත හෘදය. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් හෘද වස්තුවේ ප්‍රමාණය. ඊළඟට හෘද වස්තුව හරියට අපේ උරස් කුහරය තුල තිබිලා බලය සපේනවා ශරීරේ පුරාම රුධිරය සංසරණය කිරීම සඳහා. මේ තියෙන්නේ අපේ හදවතේ ප්‍රධාන වශයෙන් පිටින් බලනකොට පේන කණ්ඩිකා කීපය. තව මේ ගැන විස්තරයක් අපිට ඉස්සරහදී කතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු හෘද වස්තුවෙන් ශරීරේ පුරා ගලා යන හෘදයේ තියෙන්නේ මොනවද කියන එක බලමු පුතේ. අපි ශරීරයේ තියෙන රුධිර සාම්පල් එකක් අරගෙන මෙන්න මේ තිරේ පෙන්වන ආකාරයට පුතේ. ඔයාට පේනවා පරීක්ෂා නලයකට අරගෙන මේක කේන්ද්‍රාපසරණය කියලා විශේෂ ක්‍රියාවලියකට ලක් කරොත් ප්‍රධාන සංඝටක වෙන් කරගන්න පුළුවන් දෙකකට පුතේ. එක කොටසකට අපි කියනවා දේහාණු 145ක්. ඉතුරු කොටසට අපි කියනවා ප්ලාස්මය එය 155ක්. සාමාන්‍යයෙන් තද රතු පාට හා ලා කහ පාටින් ඔයාට ඒ කොටස් දෙක දැක ගන්න පුළුවන් වෙයි. ඉතුරු වැඩි හරියක් තියෙන්නේ ප්ලාස්මාව. මේ රූප සටහනේ නම් පුතාට පේනවා ඒක සමසම වගේ ඇඳිලා තියෙනවා. නමුත් ඔය කහ පාට කොටස 155ක් පොඩ්ඩක් වැඩි. මං හුඟක් වෙලාවට යොදාගත්තේ පුතේ ඔබේ පෙළ පොතේ තියෙන රූප සටහන් ඔබට සමීප විය යුතු නිසා. පාසලත් පොඩ්ඩක් දුරස් වෙලා තියෙන වෙලාවක අපි ඔයාට සමීප වෙන්න ගොඩක් පෙළ පොතත් ළඟට අරගෙන මේ පාඩම් වලට ඔයා සහභාගි වෙන බව මම දන්නවා. දැන් පුතා බලන්න මෙන්න මේ විදිය ක්‍රියාවලියකින් අපි වෙන් කර ගන්නවා. මම කේන්ද්‍රාපසරණය පිළිබඳ පුංචි වචනයක් වත් එක්ක මම කතා කරන්න කැමතියි. මොකද ඔයා සාමාන්‍ය පෙළ විභාගේ ලියනකොට මේ රුධිර වාහිනී පද්ධතියේ හිටියට ඒකට පොඩ්ඩක් පරිබාහිර දේවලුත් පුතා දැනගත්තර කමක් නැහැ. පුතේ කේන්ද්‍ර අපසාරී කියන්නේ කේන්ද්‍රයේ සිට පිටතට යෙදෙන බල. දැන් පුතා දන්නවා ඔයා ගල් කැටයක් ලනු කෑල්ලකින් ගැට ගහලා හිස වටේ කරකවන්නකො. ඔහොම කරකවමකින් ඉන්නකොට ඔයාගේ අතෙන් ලනු කෑල්ල ගිලිහි ගියොත් අර ගල් කැටේ ඔයාගේ ඔළුව වටේ කැරකි කැරකි තියනවාද? නෑනේ පුතේ. ඒක ඔයා කේන්ද්‍රය නම් ඔයාගෙන් ඉවතට ඔක විසිවි යනවනේ පුතා. අන්න පුතේ කේන්ද්‍රයේ සිට ඈතට යන බලය කේන්ද්‍රාපසාරී බලය. තව උදාහරණයක් මම දෙන්නම්. ඔයා ක්‍රීඩා උත්සවයේ ක්‍රීඩා තරඟයකදී ධාවන තරඟයකදී වෘත්තාකාර ධාවන පථයක පුතා දුවන වේලාවක අර නැම්ම ගන්නකොට පුතාව එළියට විසිවෙන්න බලනවා නේද? අන්න කේන්ද්‍රාපසාරී බලය. තව උදාහරණයක් මේක විභාගේ එන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ. ඔයා වංගුවක ගමන් කරන වේලාවක වාහනයක් වංගුවක ගමන් කරන වේලාවක වාහනේ හැම තිස්සෙම ඒ පාරෙන් වංගුවෙන් පිටපැත්තට විසිවෙන්න බලනවා. ඒ නිසා නේද පුතේ වංගුවේ පිටපැත්ත උස්සලා හදන්නේ. මතක් කරන්න ඔයාගේ ඔය ගමන් මාර්ගවල තියෙන වංගුවක් ගැන හෙට යනකොට බලන්න. හරිද? ඔයාට අන්නේ කේන්ද්‍රාපසාරී බලය කියන එක තේරෙයි. ඉතින් ඔන්න ඕවගේ බලයකට ලක් කරලයි අපි රුධිරය මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් දෙකකට බෙදාගන්නේ. ඉතින් පුතේ අපි බලමු මේ කොටස් දෙක ඇතුලේ තව අපිට කොච්චර දුර යන්න පුළුවන්ද? මොනවද තියෙන්නේ කියන එක පොඩ්ඩක් කතා කරලා බලමු. පුතාට පේනවා මේ වගුව. මේ වගේ පොතේ තියෙන වගුවක්. මෙතනදී අපිට පේනවා පුතේ රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි දේහාණු සහ ප්ලාස්මය. පුතාට පේනවා දේහාණු වර්ග තුනයි. දේහාණු කියන්නේ පුතේ ඝන කොටස. එතකොට අර අපි දැක්ක කලින් රූප සටහනේ පල්ලෙහාට බැස්ස තද රතු පාට කොටස. ප්ලාස්මය ලා කහ පාට කොටස ද්‍රව කොටස. අන්න දේහාණු අපි බෙදනවා යලිත් වරක් පුතේ කොටස් තුනකට. රතු රුධිරාණු, එහෙම නැත්නම් රක්තාණු, සුදු රුධිරාණු, එහෙම නැත්නම් ශ්වේතාණු,
පුතේ ඊළඟට පට්ටිකා පුතා අර සමහර වෙලාවට අපිට ලෙඩ රෝග හැදුනම දොස්තර මහත්තයා කියනවා බ්ලඩ් රිපෝට් එකක් ගන්න කියලා බ්ලඩ් කවුන්ට් එකක් ඒකේ ඕවා සඳහන් වෙනවා පුතාගේ ගෙදර තියෙන අරන් බලන්න රක්තාණු රතුරු දිරාණු RBC red blood cells WBC white blood cells සුදුරු දිරාණු ඊළඟ එක තමයි ඔන්න ඔයා අහලා තියෙන කතාව ප්ලේට්ලට් සමහර රෝගවලදී පුතාට මතකද කියනවා අපේ පුතාගේ ප්ලේට්ලට් කවුන්ට් එක සෑහෙන බැස්සනේ මොනවද ඒ පට්ටිකා කතා කරමු ඉස්සරහට රුධිර රෝග පිළිබඳව මම ඔයාට ඒ පිළිබඳව කතා කරන්නම් එතෙන්ට ආවම ඊට පස්සේ පුතාට පේනවා සුදු රුධිරාණු ආයසරයක් අපි කොටස් දෙකකට බෙදනවා කණිකාමය සහ කණිකාමය නොවන මොනවද ඒ පුතා සමහර රුධිර පරීක්ෂණවලදී අපි රුධිරේ වර්ණ ගන්නවා පුතේ රුධිරේ වර්ණ ගන්නවලා පරීක්ෂණය කරනකොට අන්න ඒ රුධිර සාම්පල් එක බලනකොට අපිට පේනවා පුතා තිත් රටාවක් පුතාට මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම් තව ඉදිරි රූපසටහනකදී කණිකාමය කියන්නේ අන්නේ තිත් පේන තැන්වලට ඒ සෛලවලට අපි කියනවා කණිකාමය එහෙම තිත් රටාවක් අපිට පේන්නේ නැත්නම් පුතේ අපි කියනවා කණිකා රහිත කණිකාමය නොවන දැන් නම් වශයෙන් ගත්තොත් කණිකාමය සුදු රුධිරාණු වර්ග 3යි නියුට්‍රොෆිල ඉයෝසිනොෆිල හා බේසොෆිල ඔකම ලයන්ෙන් ඉවර වෙන්නේ මතක තියාගන්න කණිකා රහිත ඒවා දැස බලන්න වසා සෛල හා මොනොසයිට් පුතේ වසා සෛල වලට තමයි කියන්නේ ලිම්ෆෝසයිට් කියලා හැබැයි එහෙම තිබ්බනම් පුතේ ඒකාතකට පොඩි ලේසියක් තියනව නේද ලිම්ෆෝසයිට් මොනොසයිට් අයන්නේ දෙක ඉස්සෙල්ලා තුන් දෙනාම ලයන්ෙන් ඉවරුනා මේ දෙන තයන්ෙන් ඉවර වෙනවා කොහොමhari වසා සෛල කියන එක අපිට කටට හුරු හින්දා වෙන්න ඇති ඒ වචනේ කොහොමhari පොතට ඇවිල්ලා තියෙනවා කොහොමhari පුතා තේරුම් ගන්න අපි බලමුද මොනවද ඒ කියලා එකින් එක දැන් මෙතෙන් සිට අපි පුතා රතු රුධිරාණු වල ඉඳලා එකින් එක විස්තර කරගන්න උත්සාහ කරමු මුලින්ම පුතා මේ දකින්නේ රතු රුධිරාණු එහෙම නැත්නම් රක්තාණු එහෙම නැත්නම් අර රුධිර වාර්තාවේ තිබුණු RBC සෛල පුතේ මේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු මේවා තමයි වැඩියෙන්ම ලේවල තියෙන්නේ ඔයා ලේ සාම්පල් එකක් පරීක්ෂා කරනකොට රුධිර සාම්පල් එකක් පරීක්ෂා කරනකොට විද්‍යාගාරේ සමහරලාට පුතා කරලා ඇති මේ වෙනකොටත් වැඩියෙන්ම පේන සෛල වර්ගය තමයි පුතේ මෙන්න මේක මේවා ඉදිරි පෙනුම වටකුරුයි අපි කියනවා මණ්ඩලාකාර පැත්තෙන් බැලුවම ද්විආවතලයි දැන් පුතා බලන්න මගේ අත දැන් ඔයාට ඉදිරි පෙනුම පේන්නේ මෙන්න මේ වගේ හැබැයි පුතා බලන්න පැත්තෙන් පැති පෙනුම පේන්නේ රේඛීයව ඉදිරි පෙනුමයි පැති පෙනුමයි දෙකක් රක්තාණුවක ඉදිරි පෙනුම පුතේ වටකුරුයි මණ්ඩලාකාරයි රක්තාණුවක පැති පෙනුම ද්විආවතලයි ඇයි ද්විආවතලයි සාමාන්‍ය පුතේ සෛලයක මැද තිනවනේ නියස්ටියක් ක්ෂීරපායින්ගේ රතු රුධිරාණු වල නියස්ටියක් නැහැ ඒ නිසාද මේක දෙපැත්තෙන් ඇතුළට එබිලා ගිය එකක් තියෙනවා අර ද්විආවතල කාචයක වගේ හැබැයි පොඩි වාසියකුත් තියෙනවා ඒ වාසිය මොකද්ද රක්තාණුක කාර්ය පහසු කරලා දෙනවා මොකද්ද රක්තාණුක කාර්ය රක්තාණුව මගින් තමයි පුතේ ශරීරයේ ऑक्सीजन පරිවහනය කරන්නේ එතකොට පෙනහල්ලේදී මේ රතු රුධිරාණු වලට ඔක්සිජන් එකතු වෙනවා පුතා දැන් අර ද්විආවතල හැඩය නිසා පුතේ ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමේ හැකියාව යාට තියෙනවා ඔයා කල්පනා කරලා බලන්න ඍජු මාර්ගයක ඔයා මිම්මක් ගත්තොත් මිනුමක් ගත්තොත් ආයි වක්‍ර මාර්ගයක මිනුමක් ගත්තොත් පුතේ එතන ඒ වක්‍ර මාර්ගයේ මිනුම ප්‍රමාණයෙන් වැඩි නේද ඒ නිසා වැඩි ශේෂ්ත්‍රඵලයක් වැඩි වර්ගඵලයක් තියනවා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් එයාට අවශෝෂණය කරගන්න පුතා මේම මම උදාහරණයක් දෙන්නද ඔයාට රක්තාණුව බස් එකක් නම් ඒක ඇතුලේ තියෙන සීට් එක තමයි පුතේ හිමෝග්ලොබින් වර්ණකය පුතා දන්නවා හිමෝග්ලොබින් හැදිලා තියෙන්නේ යකඩයි ප්‍රෝටීනුයි එකතු වෙලා
හිමෝග්ලොබින් කියන්නේ සීට් එක කියලා හිතන්න. රක්තාණුව කියන බස් එකේ. කවුද මගියා? කොතනින්ද නගින්නේ? නගින්නේ පෙනහැල්ලේ. කවුද මගියා? ඔක්සිජන්. දැන් පුතා තේරුම් ගන්න ඕන කවුරු හරි බස් එකකට ගොඩ වුණාම ඒ බස් එක ගිහින් එයාට උවමනාතලින් බහින්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ පුතේ අර හිමෝග්ලොබින් වලට ඔක්සිජන් එකතු වුණාම හැදෙනවා සංයෝගයක් ඔක්සි හිමෝග්ලොබින් කියලා. රතුරු දුරාණුව ඇතුලේ. ඒක අස්ථායි සංයෝගයක්. ඒ කියන්නේ ඕන වෙලාවට ඒ දෙන වෙන් වෙනවා. එන ආයි ඔක්සිජන්ට නිදහස් වෙන්න පුළුවන්. දැන් රුධිරය මගින් ගලාගෙන ගිහින් අවශ්‍ය පටකවලදී අවශ්‍ය සෛලවලදී ඔක්සිජන් බහලා යනවා. ඒ කියන්නේ ඔක්සිජන් ඔක්සි හිමෝග්ලොබින් වලින් පුතේ ඔක්සිජන් ආපහු නිදහස් වෙන්න පුළුවන්. ඒක අස්ථායි සංයෝගයක් කියලා මම කිව්වේ ඒකයි. ඉතින් කොහොම වුණත් පුතේ මේ රක්තාණු හැදෙන්නේ අපේ ඇට මිදුළු තුල. රතු ඇට මිදුළු තුල සාමාන්‍යයෙන් කොච්චර විතර තියෙනවද? පොඩි ප්‍රමාණයක් ගත්තොත් රුධිරයෙන් 1 ඝන මිලිමීටරයක් පුතා ගත්තොත් ඒකේ තියෙනවා රක්තාණු මිලියන 5ක් විතර. මට මතකද රුධිර අඳුනක් පරීක්ෂා කරන වෙලාවේ පුතා සමහරට දැකලා ඇති සරුවත් වීදුරුවක කසකසා ඇට විදියට තමයි මේක පේන්නේ. ඒ තරම් ලස්සනයි. ඒ තරම් පිරිලා තියෙනවා රතු රුධිර අණු වලින්. අපි තව ඉස්සරහට යමු. සුදු රුධිර අණු, ශ්වේත අණු, වයිට් බ්ලඩ් සෙල්ස් WBC. අන්න දැන් මේ රූප රාමුවේ පුතාට හොඳට අඳුර ගන්න පුළුවන් වෙයි කණිකා මය සහ කණිකා රහිත කියන රටාව. අර තිබෙන සහ එම තිත් රටාව නැති කියන තේය. දැන් තව වැදගත් දෙයක්. පුතාට පේනවද රක්තාණු වල වගේ නෙමෙයි ශ්වේතාණු වල පුතේ න්‍යෂ්ටියක් තියෙනවා. සමහර වෙලාවට ඒ න්‍යෂ්ටිය මුළු සෛලේ පුරාම පිරීලා තියෙනවා. සමහර වෙලාවට පුතා ඒ න්‍යෂ්ටිය දෙකට තුනට බෙදලා තියෙන ආකාරයක් අපිට පේනවා. රක්තාණු තරං ශ්වේතාණු නෑ පුතේ. සාමාන්‍යයෙන් කියන්නේ රක්තාණු 600කට ශ්වේතාණු එකක් තියෙන බව. හරිම ටිකයි. සාමාන්‍යයෙන් බැලුවොත් එක රුධිරය 1 ඝන මිලිමීටරයක රක්තාණු මිලියන 5ක් තිබුණා ඔයාලට මතකයි. ශ්වේතාණු තියෙන්නේ 4000ක් 11000ක් අතර සංඛ්‍යාවක්. මතක තියාගන්න. දැන් මෙයා මොනවද කරන්නේ? පුතේ මෙයා තමයි අපේ ආරක්ෂක හමුදාව. පුතා දන්නවා රටක මහ ජනතාව මහා ගොඩක් හිටියට ආරක්ෂක හමුදා සමාජිකයින් ටික දෙනයි. අන්න ඒ වගේ තමයි පුතේ සුදු රුධිරාණු රක්තාණු මහා ගොඩක් හිටියට ශ්වේතාණු ටිකයි. හැබැයි ඒ ටිකෙන් අපිව පාලනය කරනවා. අපිට අපේ හැබැයි ඒ ටිකෙන් අපේ ශරීරයට ඇතුළු වන විස බීජ මර්ධනය කරනවා. හරියට අපේ ආරක්ෂක හමුදාව වගේ. ඒ නිසා මේ ගොල්ලන්ටත් සුදු රුධිරාණු වලටත් අපේ ආරක්ෂක කිව්වට වරදක් නැහැ. මේගොල්ල විස බීජ මර්ධනය කරනවා පුතේ ක්‍රම දෙකකට. එකක් තමයි ශරීරයට ඇතුළු වන විස බීජ වලට එරෙහිව ප්‍රතිවිෂ නිකුත් කරනවා. ඒ කියන්නේ දුර සිට පහර දීමේ ක්‍රමය. දෙවනි ක්‍රමයේ තමයි ඇමීබාකාර චලන දක්වමින්, ඒ කියන්නේ හැඩ රුව වෙනස් කරමින් විස බීජය අසලට ගොස් ගිල දානවා. මේකට කියනවා භක්ෂක ක්‍රියාව. හරියට ගරිල්ලා සටන් ක්‍රමයක් වගේ. එතකොට මේක ආරක්ෂක අංශය, ආරක්ෂක හමුදාව කියන එක හරියටම හරි. ඒ මම කතා කරේ පුතේ සුදු රුධිරාණු වල කාර්යභාරය. දැන් අපි මේවා ශරීරයේ පවතින අනුපාත දෙස බලමු. පුතාට පේනවා සුදු රුධිරාණු වැඩිපුරම තියෙන වර්ගය තමයි පුතේ නියුට්‍රොෆිල. වැඩිම ප්‍රතිශතය පුතාට පේනවා 50ත් 70ත් අතර ප්‍රමාණයක්. ඉතිරි වායිට අඩුයි. මේ තියෙන්නේ කණිකා රහිත සුදු රුධිරාණු. ඒ වායිනුත් පුතාට පේනවා වසා සෛල යම් ප්‍රමාණයකට වැඩි බවක් තියෙනවා අනෙක් සෛල වලට වඩා. හොඳයි, මම ඊළඟට පුතත් එක්ක කතා කරන්නේ රුධිරයේ තියෙන ඊළඟ තේහාණු වර්ගය.
ඒ තමයි පුතේ රුධිර පට්ටිකා අරාපි කිව්වේ ප්ලේට්ලට් කියලා අන්න ඒවා පුතා මේවා සෛල නෙමෙයි සෛලයක් වෙන්න තරම් අර න්‍යෂ්ටියක් සහිතව ඒ විශාලත්වයේ දරාගෙන මෙයා නැහැ සෛල නොවන වෙනත් දේහානු කොටස් දැන් පුතේ බලන්න මෙයා මොකද්ද අපිට කරන සේවය මෙයා අපිට ලොකු සේවයක් කරනවා සුදුරුදුරාණු වගේම රතුරුදුරාණු වගේම මොකක්ද යම් විදියකින් අපේ අතප්පයක් තුවාල වෙලා රුධිර වහනයක් සිද්ධ වුණොත් ශරීරෙන් බැහැරට මේ මේ පට්ටිකා බිඳිලා ෆයිබ්‍රිනෝජන් කියන රසායන ද්‍රව්‍ය ස්රාවය වෙනවා පුතේ ස්රාවය වෙලා එයින් හැදෙන කෙඳි වගේක් තන්තු වගේක් ඒවා රතුාලයේ හරහා දැලක් වගේ බැඳෙනවා බැඳිලා රුධිර සෛල එතනින් එළියට එන එක වළක්වනවා අන්න අපි කියනවා ලේ කැටියක් හැදුනා රුධිර කැටි ගැසුනා එහෙනම් පුතාට තේරෙනවද මොනතරම් සේවයක් එයා අපිට කරනවද කියලා එහෙම නොවුනා නම් අපේ ශරීරයෙන් රුධිරය වහනේ වෙලා අපේ ඇඟේ ජලය මදි වෙලා විජලෙන්ටපත් වෙලා අපි මරණයටපත් වෙයි ඒ නිසා ලොකු සේවයක් පට්ටිකා වලින් අපිට සිද්ධ කරනවා ඊළඟට ප්ලාස්මාව අර මතකද රුධිර සාම්පලයේ කොටස් දෙකකට වෙන් කරගත්ත වෙලාවේ උඩින් පිහිටපු ලා කහ පාට කොටස 155 ද්‍රව කොටස අන්න ඒක තමයි ප්ලාස්මාව බලන්නකො තියෙන ගොඩ නේද මහා විශාල සංඝටක සංඛ්‍යාවක් ඒකේ තියෙනවා ඒකේ මොනවද වැඩිපුරම තියෙන්නේ ජලය පුතේ පුතාට පේනවා 90%ක් විතර ජලය ඊට අමතරව රුධිර ප්‍රෝටීන් වර්ග ඊට අමතරව පෝෂක අයන වර්ග වායුන් ඊළඟට හෝමෝන ප්‍රතිදේහ මේ වගේ විශාල සංඝටක ගොඩක් පුතාට පේනවා මේ මේ ප්ලාස්මාවෙන් පරිවහනය කරනවා තමන් පොඩි ප්‍රශ්නයක් ඔයාට ඉදිරිපත් කරොත් මෙන්න මෙහෙම මෙන්න මේ සංඝටක වලින් පුතේ තියෙන අපේ ශරීරයට තියෙන ප්‍රයෝජන එහෙම නැත්නම් මේ වයින් කරන කාර්යය ඔයාගෙන් ඇහුවොත් පුළුවන් නේද ලියාගන්න සරල අදහසක් විදියට රක්තාණු වලින් මොනවද කරන්නේ පුතාට පුළුවන්ද ලියන්න ඔක්සිජන් පරිවහනය ශ්වේතාණු වලින් සුදුරුදුරාණු වලින් මොනවද කරන්නේ විෂ බීජ මර්ධනය කිරීම පට්ටිකා වලින් මොනවද කරන්නේ තුවාලයකදී ලේ කැටි ගැසීම පුතා විභාගෙට ලියනකොටත් එහෙම ලියන්න තුවාලයකදී ලේ කැටි ගැසීම මොකද ශරීරයේ ඇතුළෙත් සමහරලාට ලේ කැටි ගැසෙන අවස්ථා අපි අහලා තියෙනවානේ ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි ඒතකොට අපිට තියෙන ප්‍රයෝජනයක් විදියට ඒක ගන්න බෑ ඒ නිසා තුවාලයකදී ලේ කැටි ගැසීම ඊළඟට ප්ලාස්මාවෙන් කරන කාර්යය මොකද්ද විවිධ ද්‍රව්‍ය පරිවහනය අන්න ඒ වගේ ප්‍රශ්නයකදී පුතා විවිධ ද්‍රව්‍ය පරිවහනය කියලා නවත්තන්න එපා අපි බලාපොරොත්තු වෙනවා විභාගෙදි වාගෙන් ඒකට උදාහරණයක් දෙකක්. දැන් පුතාට මතකයි නේද උදාහරණ මොනවද කියලා? මේ වගුවෙන් බලන්න. ප්‍රෝටීන් වශයෙන් ඔයාලට ලියන්න පුළුවන් ඇල්බියුමින්. පෝෂකයක් විදියට පුතාට ලියන්න පුළුවන් ග්ලූකෝස් වගේ දෙයක්, මොනෝසැකරයිඩයක්. නේද? වායු වර්ගයක් විදියට කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්. ඒ වගේ ලියන්න පුළුවන් පොඩි උදාහරණයක් දෙකක් දෙන්න. අයන වර්ගයක් විදියට සෝඩියම් අයන පොටෑසියම් අයන එහෙම දෙන්න පුළුවන්. එහෙම උදාහරණකුත් දුන්නොත් ඔයාට ලැබෙන ලකුණු සංඛ්‍යාවේ අඩුවක් වෙන එකක් නෑ මං හිතන්නේ. ඒ නිසා පුතාට මම හිතනවා අර වගේ ප්‍රශ්නයකට උත්තර ලියන එක එච්චර ගැටලුවක් නෙමෙයි. හොඳයි. දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පුතේ අපේ ඇඟ ඇතුලේ රුධිරය සංසරණය වෙන්නේ කොහොමද? දැන් පුතා දන්නවා ඇඟ ඇතුලේ තියෙන ලේවල තියෙන්නේ මොනවද කියන එක. මෙතනින් එහාට අපි ඉගෙන ගන්නවා රුධිරය සංසරණය වෙන්නේ කොහොමද කියන එක. අපි මුලින් කතා කරපු හෘදය. මේ බලන්න. ශරීරයේ හෘද වස්තුව තියෙන තැන පිහිටන ස්ථානයේ හරියටම පෙනහළු දෙකට මැදිව උරස් කුහරය තුල ආරක්ෂා සහිතව ඔතනින් බලය සපයලා කොයි විදියටද ශරීරේ පුරා රුධිරය ගලන්නේ පුතාට පේනවා අපේ හෘද වස්තුව පිළිබඳ පොඩි අදහසක් ගත්තොත් මේ රුධිර ගමනේ පිළිබඳව ඉගෙන ගන්න ඔයාට පහසු වෙයි පුතේ ඔයා දන්නවා ප්‍රධාන වශයෙන් හෘදය කුටීර හතරකට බෙදෙනවා උඩ තියෙන කුටීර දෙකට අපි කියනවා පුතා කර්ණිකා පල්ලෙහා තියෙන කුටීර දෙකට අපි කියනවා කෝෂිකා මේ තියෙන වර්ණ ගැන්වූ පින්තූරය
පුතාට පේනවා මෙන්න කර්ණිකා දෙක උඩින් තියෙනවා පල්ලෙහායින් තියෙනවා පුතේ කෝෂිකා දෙක දැන් අපි මේක නම් කරලා බලනවා විශේෂ දෙයක් මෙතන සඳහන් කරන්න ඕන මගේ දකුණු අත තියෙන මේ පැත්තේ පුතාගේ තියෙන ওই පැත්තේ වම් අත ඒ නිසා මතක තියාගන්න පුතේ මෙවැනි පින්තූරයක වම දකුණ ලකුණු කරනකොට ඔයාගේ වම් අත පැත්ත හැමතිස්සෙම ලකුණු කරන්නේ අපි දකුණ කියලා ඇයි අපි අඳින්නේ හැමතිස්සෙම මෙන්න මේ අතට ඔයාගේ ඉදිරියට ඉන්න කෙනෙක්ගේ ශරීර අවයව මේ හෘදෙත් ඒ වගේ ඒ නිසා පුතා ශරීර කොටස් නම් කරනකොට ඔයාගේ දකුණු අත පැත්තට වම කියලා දාගන්නත් වම් අත පැත්තට දකුණ කියලා දාගන්නත් මතක තියාගන්න ඕන අන්න ඒ අනුව අපි නම් කරලා තියනවා මෙන්න මේකට දකුණු කර්ණිකාව මේකට වම් කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කෝෂිකාව ඔය විදිහට නම් කරලා තියනවා දැන් අපි බලමු හෘද වස්තුව තුල මේ රුධිරය ගමන් කරන ආකාරය පුතාට පේනවා ශරීරයේ උඩ කොටසේ ඉඳලා මං උඩ කොටස කිව්වම් පුතේ මෙන්න මේ හරියෙන් අපි ඉරක් ගහගත්තොත් මෙන්න මෙතනින් අපි ඉරක් ගහගත්තොත් මෙතනින් උඩ කොටස තමයි පූර්ව කොටස උත්තර කොටස මෙතනින් යට කොටස අපර කොටස එහෙම නැත්නම් අදර කොටස දැන් උඩ පැත්තේ තියෙන අපිරිසිදු ලේ අපි නිල් පාටින් සංකේතවත් කරනවා මෙන්න මේ වාහිනිය දිගේ මෙන්න මෙතන කර්ණිකාවට නම් දකුණු කර්ණිකාවට ගෙනලා දානවා පුතේ දකුණු කර්ණිකාවේ සිට මෙන්න මේ ස්ථානයේ තියෙනවා පුතාට මෙන්න මේ විශේෂ දෙයක් මේකට අපි කියනවා කපාටය කපාට පිළිබඳව මම තව පොඩ්ඩක් ඉස්සරහයි තව ටිකක් පැහැදිලි කරලා දෙනවා එතනින් වැටෙනවා පුතේ මෙන්න මේ අතර ගමන් කරනවා මෙන්න දකුණු කෝෂිකාවට එම රුධිරය එනවා දකුණු කෝෂිකාවෙන් ඇතුල් වෙනවා මෙන්න මේ ධමනියට ඒකේ නම පුප්පුසිය ධමනිය පුප්පුසිය ධමනියෙන් පුතාට පේනවා මේ පැත්තට බෙදිලා එක පෙනහැල්ලකටත් මේ පැත්තට බෙදිලා අනිත් පෙනහැල්ලටත් රුධිරය ගෙනියනවා මොකටද ගෙනියන්නේ පිරිසිදු කරන්න එනම් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය ලබා දීලා එළියට ඔක්සිජන් ඇතුළු කරගන්න පෙනහැලි දෙකේදී පිරිසිදු වන රුධිරය ආයිසරයක් පුතේ මෙන්න මේ පෙනහැල්ලේ සිට මෙන්න මේ ශිරා දෙකෙන් එනම් පුපුෂිය ශිරා දෙකෙන් මෙන්න මේ කර්ණිකාවට එනම් වම් කර්ණිකාවට ගෙනත් දානවා ඒ වගේම පුතාට පේනවද මේ පැත්තේ තියෙන දකුණු පෙනහැල්ලෙන් මෙන්න මේ ශිරා දෙකෙන් මෙතෙන්ට ගෙනත් දානවා මේ එකක් අපි පෙන්වුවට මෙම මෙවැනි සම්බන්ධ හතරක් මෙම කර්ණිකාවට තියෙනවා මේ පෙනහැල්ලෙන් ශිරා දෙකයි එහා පෙනහැල්ලෙන් ශිරා දෙකයි ඒවට කියනවා පුප්පුසිය ශිරා පුතේ පුප්පුසය කියන්නේ පෙනහලු කියන අර්ථය මේ වම් කර්ණිකාවේ සිට නැවතත් මෙන්න මේ කපාට හරහා වම් කෝෂිකාවට රුධිරය ගමන් කරනවා පුතාට පේනවා ඔන්න රුධිරය මේ කෝෂිකාවට ආවට පස්සේ දැන් මෙන්න අවසාන වශයෙන් මෙන්න අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ධමනිය සංස්ථානික මහා ධමනියට ඒ රුධිරය ඇතුළු වෙලා පුතේ ශරීරය පුරා බෙදා හරිනවා මම මෙතෙන්දි පුතත් එක්ක කතා කරන්න විශේෂ කරුණු දෙකක් තියෙනවා දැන් හොඳට බලන්න පුතේ මෙන්න මේ බිත්තිය දිහා කර්ණිකා බිත්තිත් එක්ක සසඳා බලනකොට කෝෂිකා බිත්තිවල ඝනකම වැඩි බව පුතාට පේනවා හේතුව ඔයාට වටහා ගන්න පුළුවන්ද කර්ණිකා වලින් පොඩි සංකෝචනයක් පොඩි බලයක් දීලා උඩ ඉඳන් පල්ලෙහාට රුධිරේ එවන එක මහ ලොකු වැඩක් නෙමෙයි ලොකු බලයක් අවශ්‍ය නැහැ හැබැයි පුතා දන්නවා කෝෂිකාවල ඉඳන් ඊට වඩා ඈතකට රුධිරය ගෙනියන්න ඕන මෙතනින් ගෙන යන්නේ පෙනහළු වලට හුඟක්ම දුරකට නෙමෙයි හැබැයි පුතේ මෙතනින් ගෙනියන්නේ ශරීරේ පුරා ඒ නිසා පුතාට පේනවාද කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති වල ඝනකම වැඩි ඒ දෙකෙනුත් වම් කෝෂිකාවේ බිත්තිය වඩාත් ඝනකමයි ඇයි මුළු ශරීරේ පුරාම රුධිරය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බලය සපයන්නේ ඔන්න හේතුව දැන් පුතාට පැහැදිලි ඇති හොඳයි පුතේ දැන් අපි බලමු හෘදය වැඩ කරන හැටි මේ අපේ හෘදය වැඩ කිරීම
මේ හෘද වස්තුව වැඩ කරනකොට පුතාට පේනවා හෘදය ස්පන්දනය වෙනකොට කර්ණිකා දෙක ඇකිලෙනවා ඊළඟට කෝෂිකා දෙක ඇකිලෙනවා ආයි හෘදය සම්පූර්ණ දිගෑරෙනවා අපි ඕකට කියන හෘද ස්පන්දනය කියලා තව පොඩ්ඩකින් අපි ඒක නැවත සාකච්ඡා කරලා බලමු පුතාට පේනවාද මෙතන මෙන්න මේ රැහන් වගේක් ඔයාට පේනවාද මේ ස්ථානයේ මේ වැඩ කරන ඔය කපාට අරින වහන රැහන් ටිකට අපි කියනවා පුතේ හෘත රජ්ජු රජ්ජු කියන්නේ ලනු පුතා අහලා ඇති රජ්ජු මාලාගේ කතාව ලනුවක් ගෙලවැඳි ළමයා රජ්ජු යනු රැහන ඒ හෘත රජ්ජු වලින් ඔය කපාට පාලනය කරනවා මේ වීඩියෝ එකෙන් තවත් පැහැදිලි විස්තරයක් ඔයාට ඉදිරිපත් වෙයි ඒ පෙන්වන්නේ පුතේ කපාට හරහා රුධිරය ගමන් කරන හැටි පුතාට පේනවද මේ තියෙන එක කපාටයක් මේ තවත් කපාටයක් මේ කපාට හරහා රුධිරය ගමන් කරන ආකාරය පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරොත් පුතේ ඔය කපාටයක් හරහා රුධිරය ගමන් කරන්න දෙන්නේ එක පැත්තකට පමණයි අනෙක් පැත්තට එන්න આવොත් ඒ ගමන වළක්වනවා ඒක තමයි කපාට එක කාර්යය පුතාගේ බයිසිකල් එකේ රෝදේ ඇතුලේ තියෙන අපතේ ටියුබ් එකක් ඒ ටියුබ් එකට හුලං ගහන්නේ කපාටයක් හරහා ඉංග්‍රීසියෙන් කියනවා වැල් V A L V E හුලං ටියුබ් එක ඇතුලට යනවා ආපහු එන්න આવොත් නවත්තනවා ඒක තමයි කපාටේ කාර්යභාරය හොඳයි අපි බලමු එහෙමනම් මේ රූප සටහනෙන් ඒ වඩා තවත් පැහැදිලි කරනවා පුතාට පේනවා රුධිරය ගමන් කරන රටාව මෙම උත්තර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට අදර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට එතනින් දකුණු කෝෂිකාවට එතනින් පෙනහළු දක්වා පුප්පුෂිය දමනියෙන් ගමන් කරන රුධිරය පෙනහළු දෙකේදී පිරිසුදු වෙලා මෙතනින් පුප්පුෂිය ශිරා ඔස්සේ මෙම කර්ණිකාවට එනම් වම් කර්ණිකාවට එනවා එතනින් රුධිරය වැටෙනවා පුතාට පේනවාද වම් කෝෂිකාවට එතනින් සංස්ථානික මහා දමනිය ඔස්සේ ශරීරය පුරා රුධිරය පරිවහණය වෙනවා මේක තමයි හෘද වස්තුවෙන් රුධිර ගමනාගමනය පාලනය කරන ආකාරය. ඔය ආකාරයට තමයි බලය සපයලා රුධිර ගමනාගමනය සම්පූර්ණ කරන්නේ. හොඳයි. පුතාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. හෘදෙන් ඉවතට රුධිරය ගෙන යන වාහිනී දෙකයි හෘදේ වෙතට රුධිරය ගෙන යන වාහිනී දෙකයි. පුළුවන් නේද පුතේ? හෘදෙන් ඉවතට ගෙන යන්නේ රුධිරය හැමතිස්සෙම ධමනි මගින්. එතන අපි දැක්ක ධමනි දෙකක් එකක් සංස්ථානික මහා ධමනිය අනිත් එක පුතේ පුප්පුෂිය ධමනිය ඊළඟට අපි දැක්කා හෘදයට ගෙන එන ශිරා තුනක් තිබුණා උත්තර මහා ශිරාව අදර මහා ශිරාව හා පුප්පුෂිය ශිරා පුප්පුෂිය හතරක්නේ හැබැයි එකම නම හොඳයි දැන් අපි ඊළඟට එනවා ඊටාම වැදගත් තැනකට ඒ තමයි අර මං ඉස්සෙල්ලා කතා කරපු මෙන්න මේ හෘද වස්තුව මෙන්න මේ හෘද වස්තුව කොයි විදියටද රිද්මයානුකූලව චලනය වෙන්නේ කියන එක මේකට කියනවා හෘද ස්පන්දනය මේ රිද්මයානුකූල චලනයට කියනවා හෘද ස්පන්දනය දැන් සමහර ලෙඩ රෝග වලදී වෛද්‍යවරයෙක් ළඟට ගියාම එතුමාට රෝග විනිශ්චය කර ගැනීමට අවශ්‍ය වුණාම අපිට කියනවා ECG එකක් ගන්න කියලා ECG එකක් ගන්න කියන්නේ ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් ECG මේ පෙන්වන්නේ ECG එක. දැන් පුතාට ඒක සවිස්තරාත්මකව මෙන්න පෙන්නවා. දැන් පුතා බලන්න මෙතන තියෙනවා අක්ෂර තුනක්. P මෙතන තියෙනවා R මෙතන තියෙනවා T. ඒ මුදුනේ ප්‍රස්ථාරයේ ශීර්ෂ තුනක් තියෙනවා ඒ තුනට අකුරු තුනක් දීලා තියෙනවා. පුතා අපේ කර්ණිකා දෙක ඉස්සෙල්ලා කම්පණය වෙනවා. කර්ණිකා දෙක ඉස්සෙල්ලා සංකෝචනය වෙනවා. අන්නේ සංකෝචනයේදී ඇතිවන බලය තමයි මෙන්න මේ අවස්ථාවේ පෙන්වන්නේ. ඒකේ ලොකු බලයක් ඕනේ නැහැ. මොකද කර්ණිකා දෙක සංකෝචනය වෙලා කෝෂිකා වලටයි ලේ එන්නේ. ඊට පස්සේ කෝෂිකා සංකෝෂණය හරිම ප්‍රබලයි. බලන්නකෝ මේ Q වලින් පටන් ගත්තම QRS දක්වා තියෙන කෝෂිකා සංකෝචනය. ඒක ප්‍රබලයි. මොකද ශරීරේ පුරා ලේ යවන බලය සපයන්නේ පෑයා. ඒස විශාල බලයකින් යා සංකෝචනය වෙනවා. ඊට පස්සේ මෙන්න හෘදේ ඊට පස්සේ ඉහිල් වෙනවා දිග හැරෙනවා නිදහස් වෙනවා අන්නේ නිදහස තමයි පුතේ මේ පෙන්නන්නේ හැබැයි එතනත් යම්කිසි බලයක් තියෙනවා නැත්තේ නෑ ඒක තමයි මේ පෙන්නන්නේ
එනිසා මෙන්න මේ වගේ සම්පූර්ණ පීසිට ඔයා ටී දක්වා ප්‍රස්තාර ඛණ්ඩයක් ගත්තොත් අපි ඒකට කියනවා හර්ත් චක්‍රය කියලා. අන්න ඒක චක්‍රයක්. ඔය වගේ මිනිත්තුවකට වාර 72ක් මෙන්න මේ විදියට පුතේ හෘදය ස්පන්දනය වෙනවා. හර්ත් චක්‍ර 72ක්. අපේ නාඩි වැටෙන්නේ අන්න ඒකට අනුව. පුතා නාඩි අල්ලන හැටි දන්නවද? මෙන්න මෙහෙම බලන්න. හරියට මහපට ඇඟිල්ල කෙලින්. පුතා ඔය බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයා නාඩි අල්ල බලන්නේ පුතේ. මෙන්න මේ විදිහට හරියට මහපට ඇඟිල්ල කෙලින් පහලට එනකොට ඔයාට මෙන්න මෙතන කටුවක් වගේ අහුවෙන්නේ. ඔන්න ඔතනින් අත පොඩ්ඩක් හද කරලා බලන්න මහපට ඇඟිල්ල. මෙන්න මෙතනින් පොඩ්ඩක් හද කරලා බලන්න පුතේ. වාට දැනේ ලස්සනට මෙන්න මෙතනින් නාඩි වැටෙන ආකාරය. මිනිත්තුවකට 72ක් මේ නාඩි වැටෙන්න ඕන. තව ක්‍රමයක් තමයි මෙන්න මෙතනිනුත් ඔයාට ඕක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි සමහර වෙලාවට ඉසයම්ම හැදුනම අම්මා ඔයාට පොඩි ඖෂධයක් ගෙනල්ලා බෙහෙත් වර්ගයක් ගෙනල්ලා බාම් එකක් ගෙනල්ලා ගාන්නේ පුතේ මෙතෙන්ට නේද? ඒ ඉක්මන් සුවය දමනියකට යදෙන්නේ අපි. හොඳයි. දැන් අපි මේකෙදි ඇහෙනවා මේ තියෙන්නේ තේ ECG එකක්. ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් එකක් ගන්න විදිය පුතාට පෙනෙයි මේ ප්‍රස්තාරය ඇඳෙන ආකාරයේ ඒ සංකෝචනත් එක්ක හොඳට බලන්න. ඒ අවස්ථාව තමයි මේ පෙන්වන්නේ. හොඳයි පුතේ. මෙතනදී ඇහෙනවා අපිට ඔය හෘද ස්පන්දනයේදී ශබ්ද දෙකක්. දොස්තර මහත්තයා ළඟට ගිහාම ඉතින් දොස්තර මහතුරු නම් ඕන වෙලාවක ඉන්නේ මේක ඉතින් මෙහෙම තියාගෙන නේද? කන් දෙකට දාලා මේ විදිහට තියාගෙන මෙන්න මේකෙන් අපේ හෘද වස්තුවේ ස්පන්දන පරීක්ෂා කරනවා. දැන් ලෙඩෙක් නෑ මෙතන. මම දොස්තර ලෙඩත් මම මේක පරීක්ෂා කරලා බලන්න. මට ඇහෙනවා. ශබ්ද දෙකක් ඇහෙනවා. මොනවද ඒ ශබ්ද දෙක පුතේ? එකක් ලබ් ශබ්දය. අනිත් එක ඩප්. LUBB ලබ් ශබ්දය ඇහෙන්නේ පුතේ හෘදයේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට දෙක වැහෙනකොට ඇහෙනවා වේද නලාවෙන්. ස්ටෙතොස්කෝප් එකෙන් මේ වේද නලාවෙන් මෙහෙම පරීක්ෂා කර ගන්නකොට ඇහෙනවා ලබ් කියලා ශබ්දයක්. ඒකට යා දිග ශබ්දයක්. ඒක ඇහෙන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැහෙනකොට. මතක තියාගන්නකො ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කිව්වම දිගයි වට මතක තියාගන්න. මම එහෙමයි මතක තියාගත්තේ. මම ඉස්කෝලේ යන කාලේ ලබ් දිග ශබ්දය. ඒක ඉක්මනට නිෂේධනය වෙන්නේ නැහැ, කැපෙන්නේ නැහැ. ඒක තමයි ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහෙනකොට ඇහෙන හඬ. අනිත් එක ඩප් අඩ සඳ කපාට වැහෙනකොට ඇහෙන ශබ්දය. ඒ කියන්නේ අර පුප්පුෂීය මහා දමනියත් සංස්ථානික මහා දමනියත් ආරම්භ වන තැන තියෙන කපාට දෙක අඩ සඳ කපාට වැහෙනකොට ඇහෙන ශබ්දය. හොඳයි. දැන් අපි බලමු පුතේ අපේ රුධිර පීඩනය මනින්න පුළුවන්. මේ රුධිර පීඩනය මනින උපකරණය. මේ රුධිර පීඩනය මනින උපකරණයෙන් මෙන්න මේ විදිහට අපි රුධිරය මනිනවා. අපි රෝගියෙක් පරීක්ෂා කරනකොට දොස්තර මහත්තයෙක් මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට මේ තියෙන පීඩන මානය සකස් කරනවා. දැන් ඉස්සර කාලේ නම් මීට වඩා වෙනස් පීඩන මාන තිබුණා රසදිය වලින් ක්‍රියා කරන. දැන් තියෙන මේවා සංඛ්‍යාංක පීඩන මානය. ඔබට මේ රූපේ පේන්නේ එක. ඊට පස්සේ අපි එක පාරක් මෙහෙම ප්‍රෙස් කරනවා. දැන් මේකට හුලං පිරෙනවා. වාතය පිරෙනවා. දැන් මෙන්න මේ ක්‍රමයේදී ඔයාලට පේනවා රුධිර පීඩනය සඳහන් වෙන ආකාරය. එහෙම සඳහන් වුණාට පස්සේ අවසාන රුධිර පීඩනයට ආවම මෙන්න මෙතනදි පුතේ සම්පූර්ණ වුණාට පස්සේ ඉලක්කම් දෙකක් මෙතන වැටෙනවා අවසානයේ පෙන්නලා. ඒ අවසාන ඉලක්කම් දෙක තමයි ඔයාට ওই රූප සඳහනේ පෙන්වන්නේ. පුතා මේකෙන් උඩ තියෙන සංඛ්‍යාව 120. අපි ඒකට කියනවා පුතේ ආකුංච රුධිර පීඩනය. ඊළඟ පල්ලෙහායින් තියෙන ඉලක්කම තමයි 80. ඒකට කියනවා විස්තර රුධිර පීඩනය.
අර වම් කෝෂිකාව මහා බලයක් තාලා සංකෝචනය වෙනකොට සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුල් වෙන වෙලාවේ අන්නේ සංස්ථානික මහා ධමනියේ බිත්ති මත යෙදෙන පීඩනය තමයි පුතේ උඩින් තියෙන ආකුංච පීඩන 120 ඊට පස්සේ හෘදය සම්පූර්ණයෙන් දිග ඇරෙනකොට කර්ණික කෝෂික විස්තරය අපි කියනවා එහෙම නැත්නම් පූර්ණ හෘත් විස්තරය අන්නේ ඒ වෙලාවෙත් සංස්ථානික මහා ධමනියේ ඇතුලේ යම් පීඩනයක් තියෙනවා ඒ පීඩනයට තමයි කියන්නේ පුතේ විස්තර පීඩනය ඒක තමයි 80 සාමාන්‍ය රෝගී මිනිහෙකුගේ වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය කියන්නේ 120ත් 80ත් අතර මේ පෙන්වන්නේ පල්ලෙහායින් මේ පෙන්වන්නේ පුතේ ඒ රුධිර පීඩනය පුතාට පේනවා ඇති එක මනින්න රසදිය මිලිමීටර් වලින් 120යි ඉරට පල්ලෙහායින් පෙන්නනවා 80 මේක වෙනස් වෙන්න පුළුවන් හෘද ස්පන්දනයේ ඇතිවන ලබ්ධබ් ශබ්දයේ ඇසෙන්නේ කවර අවස්ථාවේද පුතා දන්නවා එහෙනම් අර දිගු ශබ්දයේ ලබ් ශබ්දය ඇහෙන්නේ ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහෙනකොට කෙටි ශබ්දයේ ඩප් ඒක ඇහෙන්නේ අඩසඳ කපාට වැහෙනකොට හෘද ස්පන්දන වේගයේ වෙනස් විය හැකි අවස්ථා දෙකක් ලියන්න අර මිනිත්තුවට වාර 72 කතාව ඒක වෙනස් වෙන්න පුළුවන් අපි ව්‍යායාම කරාම අපේ සමහර ලෙඩ රෝගාණුව අපි යම් අවස්ථාවක බයටපත් වුණොත් වෙනස් වෙන්න පුළුවන් පුතා ඒ වගේ කල්පනා කරලා පුතා පොත්පත් කියවලා ඒ ප්‍රශ්නට උත්තර ලියන්න ඕන ඒක ඉතා වැදගත් හොඳයි අපි එතනින් එහාට යමු දැන් අපි ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශරීරය තුල දැන් පුතා දන්නවා අපේ ඇඟේ තියෙන ලේ පිළිබඳව යම් කිසි රුධිරයේ පිළිබඳ අවබෝධයක් ඔයාට තියෙනවා හෘදයේ පිළිබඳ පොඩි අවබෝධයක් තියෙනවා දැන් ඒ රුධිරය කොහොමද ශරීරය තුල ගමන් කරන්නේ පුතාට පේනවා හෘද වස්තුවෙන් ආරම්භ වෙලා ගමන් කරන වාහිනී වර්ග දෙකක් එකක් රතු පාටින් පෙන්ලා තියෙනවා අනිත් එක නිල් පාටින් පෙන්ලා තියෙනවා බොහෝ විට රතු පාටින් පෙන්වන්නේ මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් අවස්ථාවක් දෙකක් තියෙනවා එකක් වෙන පසු කතා කරමු පුතේ බොහෝ විට රතු පාටින් පෙන්වන්නේ ධමනී පිරිසුදු රුධිරයේ ශරීරේ පුරා ආරං යන ඒවා නිල් පාටින් බොහෝ විට පෙන්වන්නේ සිරා. ඒ කියන්නේ අපිරිසුදු රුධිරය ආපහු රුධිරයට අරගෙන හෘද වස්තු අපිරිසුදු රුධිරය ආපහු හෘද වස්තුවට අරගෙන එන වාහිනිය. අපි බලමු එහෙනම් මේ රුධිරය පිටතට ගෙනියන ධමනි සහ හෘදයට රුධිරය අරගෙන ආපහු එන සිරා පිළිබඳව පොඩි විස්තරයක් දැන් කතා කරමු. මේ තියෙන ධමනි හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියනවා පුතේ. මේක ඇතුලෙන් ගලන රුධිරයේ ලොකු පීඩනයක් තියෙන්න ඕන. ඇයි? හෘද ස්පන්දනයත් එක්කනේ පුතේ රුධිරයේ ඉවතර ගලාගෙන යන්නේ. ඒ නිසා මේක තුලින් යන රුධිරයේ ලොකු පීඩනයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. මේ ධමනි බිත්ති හුඟා ඝනකම් වෙන්න ඕන. ඇයි? ඒ ලොකු පීඩනයට ඔරොත්තු දෙන්න. හොඳට ප්‍රත්‍යාස්ත වෙන්න ඕන. හොඳට ඇදෙන සුළු වෙන්න ඕන නැත්තම් මේවා ඒ එන පීඩණයට පුපුරා යන්නත් පුළුවන් පුතා ඊළඟට මේ ධමනි ආරම්භ කරන තැන කපාට දෙකක් තිබුණා ඔයාට මතකයි පුප්පුෂයේ ධමනියටත් සංස්ථානික මහා ධමනියටත් ඒ තමයි පුතේ අඩසඳ කපාට දැන් මේ ධමනි වලින් රුධිරය එළියට අරගෙන යනවා ඒව ආපහු අරගෙන එන්නේ සිරා මගින් මේ තියෙන සිරාවක් නිල් පාටින් සංකේතවත් කරනවා දැන් තව විශේෂ දෙයක් තියෙනවා පුතා බලන්න මේ ශිරාවක මෙන්න මේ අතරමැද කපාට ධමනියක තිබුණ නැති අතරමැද කපාට ශිරාවක තියෙනවා පුතේ ඒ කපාට වලින් අපි ඉස්සෙල්ලා කතා කරා රුධිර එක පැත්තකට ගලන්න දෙනවා ආපහු එන්න આવොත් ඒක වැහෙනවා ඒ තමයි ශිරාවල කාර්යභාරය එනම් ශිරා ධමනි වලින් හෘදයෙන් ඉවතට ගෙනිච්චලේ ශිරා වලින් ආපහු අරගෙන එනවා දැන් අපි බලමු ධමනි වලින් ගෙනියනලේ රුධිරය ආපහු ශිරා වලින් එකතු කරගෙන එන්න ඉස්සෙල්ලා කේශ නාලිකාවලට බෙදෙනවා. ඇයි ඒ? සෛලවලට අවශ්‍ය ඔක්සිජන් පෝෂක වගේ දේවල් මෙන්න මේ කේශ නාලිකාවලින් තමයි පුතේ සෛලවලට ලබා දෙන්නේ. ඒ වගේම සෛලවලින් ආපහු ගන්න ඕන දේවල් කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම යූරියා වගේ අපද්‍රව්‍ය ඒ සියල්ල එකතු කරගන්නෙත් මෙන්න මේ කේශ නාලිකාවලට.
දැන් අපි තවත් ටිකක් පැහැදිලි පින්තූරයකට යමු පුතාට පේනවා හරදෙන් එන දමනි මහා දමනිය මේ දමනි දමනිකාවලටත් ඒ දමනිකා කේශනාලිකාවලටත් බෙදෙනවා එතනින් තමයි සෛලවලට අවශ්‍ය කරන දේවල් ලබා දෙන්නේ එහෙම නැත්නම් ඔක්සිජන් පෝෂක වගේ දේවල් දෙන්නේ දීලා කාබන් ඩයොක්සයිඩ් සහ බහිස්රාවි ද්‍රව්‍ය ලබා ගන්න ඔන්න සිරා ආරම්භ වෙනවා එතනින් පුතා දැන් දමනිය කේශනාලිකාව කොහෙන්වත් ඉවර වෙන්නේ නැහැ අර අර සෛලත් කේශනාලිකාවත් අතර ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වුණාට පස්සේ අපි කියනවා මේ රතු පාට නිලට හැරුණාම අපි කියනවා පුතේ ඔන්න දැන් සිරා කියලා ඒක අපි තමයි මේ මාජින් එක තියාගන්නේ සීමාව අපි තියාගන්නේ එහෙම නැතුව බෙදලා වෙන් කරලා නැහැ ඔන්න සිරා කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදෙනවා මේ පොඩි සිරා වලට කියනවා අනුශිරා ඒ වයින් මහා සිරා හැදිලා අන්න හෘදේ පැත්තට ගමන් කරනවා අපි බලමු මේ පින්තූරෙන් පෙන්වන්නේ තවත් පැහැදිලි අවස්ථාවක් ඔයාට පේනවද මෙන්න පුතේ මෙන්න වම් කෝෂිකාව සංස්ථානික මහා දමනිය ආරම්භ වෙනවා ඒකෙන් හිස පැත්තට බෙදිලා එක ශාඛාවක් ගමන් කරනවා පහළට අනිත් ශාඛාව ගමන් කරනවා පැහැදිලිද පුතාට දැන් එහෙම ගෙනියන රුධිරය අවයව වලට ගමන් කරලා ඒ අවයව වලදී පුතේ ඔක්සිජනුත් පෝෂකත් එවට සපයලා ඒ වයින් කාබන් ඩයොක්සයිඩ් යූරියා වැනි අපද්‍රව්‍ය අරගෙන මෙන්න මේ ශිරා පද්ධතිය දිගේ නැවත ගෙනල්ලා හෘදයටම ඇතුළු වෙනවා දැන් පහලට ගමන් කරන රුධිරේ මේ පැත්තෙන් ගමන් කරලා එනවා වගේ මේ අදර මහ ශිරා ඔස්සේ උඩ පැත්තට ගමන් කරන රුධිරේ පුතාට පේනවා උඩ හරියෙන් ආපස්සට ගමන් කරලා పూర్ව මහ ශිරාව එහෙම නැත්නම් උත්තර මහ ශිරා ඔස්සේ ඇවිල්ලා දකුණු කර්ණිකාවට ඇතුළු වෙනවා දැන් පුතාට පේනවාද මෙන්න මේ ශරීරයේ පුරා සිදු සංසරණයට අපි කියනවා පුතේ සංස්ථානික සංසරණය ඊළඟට පුතාට පේනවාද මෙතනක් තියනවා රතු පාට සහ නිල් පාට වාහිනී දෙකක් දැන් මේ ගමන් කරන්නේ පෙනහළු දෙකට දැන් මෙතන තියෙන අපිරිසුදු රුධිරය මෙන්න මේ ආකාරයට ගමන් කරලා පෙනහළු වලට ඇතුළු වෙනවා එම පිරිසුදු වෙලා මෙන්න මේ රතු පාට වාහිනියෙන් නම් පුප්පුෂිය ශිරාවෙන් නැවත හෘදයට ඒ අපි සඳහන් කරේ පුතේ පුප්පුෂිය සංසරණය එතකොට මං ඉස්සෙල්ලා පුතාට මේ පැහැදිලි කරලා දුන්නේ සංස්ථානික සංසරණය මේ උඩ කොටසත් එක්ක මේ මං පැහැදිලි කරලා දෙන්නේ පුප්පුෂිය සංසරණය එතකොට මිනිස් සිරුරේ සංසරණයේ කොටස් දෙකයි එකක් සංස්ථානික සංසරණය අනිත් එක පුප්පුෂිය සංසරණය අපි ඒක හඳුන්වනවා පුතා ද්විත්ව රුධිර සංසරණේ නමින් මේ රූප සදහනෙත් ඔයාට ඒකම නේද පේ මේ පෙන්වන්නේ පුතේ මහා දමනිය සංස්ථානික මහා දමනිය ඔස්සේ ශරීරයේ සියලු අවයව ආවරණය කරන සංසරණය ඒකට කියනවා සංස්ථානික සංසරණය මේ පෙන්වන්නේ පුතා මේ කොටසෙන් පෙන්වන්නේ පුප්පුෂිය සංසරණය මෙතන පොඩි වරදක් තියෙන ඔයාට අල්ලගන්න පුළුවන්ද ඔයාගේ අච්චි පුතේ බලන්න ඒක මෙන්න මේ ඊතලේ පුතේ පැත්ත මාරු විය යුතුයි ඇයි මේ බලන්න අපිරිසුදු රුධිරේ මේ අපිරිසුදු රුධිරේ නේද පුතේ මේ පුප්පුෂිය දමනිය ඔස්සේ පෙනහල්ලට ගෙනියන්නේ ඊතලේ අනිත් පැත්තට තියෙන්නේ ඒ නිසා ඒක හදාගන්න බයිතන වයි ගුරුතුමිය ගුරුතුමා වයිට කියයි මේක මේ පාඩම කරන අවස්ථාවේ හොඳයි මෙන්න දිත් සම්සරණය අපි පැහැදිලි කරා දැන් තවත් කොටසක් මේ ශරීරය ඇතුලේ රුධිර වාහිනී වලට අමතරව තවත් වාහිනී වර්ගයක් තියෙනවා පුතේ ඒ තමයි වසා වාහිනී මොනවාද මේ ශරීරයෙන් පුතා දැන් දන්නවා දමනිය ඔස්සේ ගමන් කරන රුධිරය ශිරාවලට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා මේ ශිරා මේ දමනි කේශනාලිකාවලට බෙදෙනවා පුතා කේශනාලිකාවල තියෙන්නේ මහා ලොකු පීඩනයක් අධික පීඩනයක් ඒ පීඩනය නිසාම කේශනාලිකාවලින් එළියට යම් යම් දේවල් රුධිරයෙන් විහිදෙනවා එළියට විසරණය වෙනවා රුධිර ප්ලාස්ම එනවා ශ්වේතාණු එනවා හැබැයි රක්තාණු වගේ සෛල සමහර රුධිර ප්‍රෝටීන ඒගොල්ලන්ට එන්න බෑ කේශනාලිකා බිත්ති හරහා එළියට එනවා එහෙම එළියට එන දියරය දේහ පටක තුල එකතු වෙනවා ඒ ප්ලාස්මාව එකතු වෙනවා ඒ ද්‍රව කොටස අන්න දැන් අපි ඒකට කියනවා මේ පටකවල එකතු වෙන නිසා පටක තරලය
पटक तरले ये पटक तरले ओहोम एकतु एन्न गियोत साइलेंतुले पटक तरले वलिं पिरेन्न गनीने एरिसापुते एवा अन्न एत्तुलु वेनवा आय अलुत वाहिनी पद्धतियक् तुलट ए तमाई वसा वाहिनी ඒ වසා වාහිනී තුලට ඇතුළු වන පටක තරලයට දැන් අපි කියනවා වසා තරලය වසා තරලේ ඒ වසා තරලය වසා පද්ධතිය තුලින් ගොස් නැවතත් රුධිර වාහිනී තුලට මේකතු වෙනවා පුතේ මේ තියෙන ශරීරේ පුරා විහිදුණු වසා වාහිනී හොඳයි දැන් පුතාට පුළුවන්ද මම කියපු කරුණුත් ඔයාගේ පෙළ පොතේ කරුණුත් ඔයා දන්න මේ 10 පන්තිය වයි ඉගෙනගත්ත හෘද වස්තුව පිළිබඳව කරුණුත් එකතු කරලා දමනිහා ශිරා අතර වෙනස්කම් වගුවක ආකාරයට ලියන්න පුතාට පුළුවන් නේද? ඒ වගේම උත්සාහ කරන්න වම් අතේ සිට රුධිර අණුවක් ඔයාගේ දකුණු අත දක්වා පැමිණීමේදී පසු කරන අවයව ටික ලියන්න පුතා උත්සාහ කරන්න. අලුත් පාසල් වාරයේදී යනකොට අරගෙන ගෙනියන්න. ගුරුතුමා ගුරුතුමිය සමග සාකච්ඡා කරන්න. හොඳයි පුතේ. දැන් මං අවසාන වශයෙන් පුතත් එක්ක කතා කරන්නේ අපේ රුධිර වාහිනී පද්ධතියේ හැදෙන්න පුළුවන් ලෙඩ රෝග කීපයක් පිළිබඳව. පළවෙනිම රෝගය ලෙස අපි ගන්නවා ඇතරොස්ක්ලෙරෝසියාව. පුතා අපි එකපාරට කිව්වොත් එහෙම අපේ ඇඟේ කොලෙස්ටරෝල් තියෙනවා කොම අපි හරි බය වෙනවා. ඇත්තටම බය වෙන්න එපා පුතේ නේද? එහෙම කතිකාවතක් සමාජයේ තියෙනවානේ කොලෙස්ටරෝල් හොඳ නෑ කියලා. කොලෙස්ටරෝල් හැදෙන්නේ අපේ ශරීරයේ අක්මාවෙම හැදෙනවා. අපි ගන්න ආහාරත් මේකට බලපානවා. ශරීරට අත්‍යවශ්‍ය සංඝටකයක් කොලෙස්ටරෝල්. හැබැයි සමහර කොලෙස්ටරෝල් වර්ග ඔය අපි කියනවා සමහර ලාවට අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් වර්ග. ධමනි බිත්ති ඇතුලේ බැඳිලා මේ පුතාට පෙන්වන විදිහට සමහර තැන්වල බැඳිලා පුතේ ධමනි බිත්තිය මහත් වෙලා කුහරේ කුඩා වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී රුධිර ගලා යාමට ඒ බාධාවක් නේද? පුතාට පේනවා මෙන්න මේ පින්තූරෙනුත් ඒ කතාව. මේ හොඳටම කොලෙස්ටරෝල් බැඳුණු රුධිර වාහිනියක්. ඒ අවස්ථාව අපි හඳුන්වනවා ඇතරොස්ක්ලෙරෝසියා. දැන් අපි බලමු යම් විදියකින් මේ හෘද වස්තුවට ලේ සපයන මෙන්න මේ කිරීටක ධමනිය ඇතුලේ ඔන්නෝය රුධිර වාහිනී ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වුණොත් ඒක ඉතා භයානක දෙයක්. ඒ අවස්ථාවේදී හෘදයේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා පපුවේ වේදනාවක් මේ වම් පැත්තේ ඇති වෙන්න ගන්නවා. අපි කියනවා සරලව අහලා තියෙන වචනේ පපුවේ අමාරුව. හෘදයා ආබාධයක්. හાર્ට් ඇටැක් එකක් ආවා කියලා. හොඳයි. ඊළඟ රෝගය අධ්‍යාතතිය හා මන්දාතතිය අපේ වචනෙන් කියනවා නම් අධික රුධිර පීඩනය හා අව රුධිර පීඩනය. අපි සරලව කියන්නේ පුතේ ප්‍රෙෂර් එක කියලා. අන්න ඒක තමයි. මොකද වෙන්නේ ධමනි බිත්තිය මේ වගේ නොතිබී මෙන්න මෙහෙම කොලෙස්ටරෝල් බැඳිලා ධමනි බිත්තිය කුඩා වුණොත් පුතේ දැන් ඒක ඇතුලෙන් රුධිර ගමනය සිද්ධ වෙනකොට පටු නාලය තුලින් ලොකු රුධිර පීඩනයක් ඊයේදී අර තිබුණු පීඩනයට වඩා අධික පීඩනයක් මේක භයානක අවස්ථාවක් ඒකට අපි කියනවා අධ්‍යාතතිය අධි රුධිර පීඩනය සමහර අවස්ථාවලදී රුධිර පීඩනය අඩුවන අවස්ථා තියෙනවා සමහර රෝගී තත්ත්ව වගේ දේවල් නිසා. එතකොට අපි කියනවා අව රුධිර පීඩනය එහෙම නැත්නම් මන්දාතතිය. ඊළඟ රෝගී අවස්ථාව ත්‍රොම්බෝසිය. මොකක්ද මේ? පුතා දැන් දැක්කත් ධමනි බිත්තිය ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වුණා. කුහර කුඩා වුණා. ඊළඟ ප්‍රශ්නේ තමයි පුතේ සමහර වෙලාවට ඔන්නෝය කුහර කුඩා වෙච්ච තැන්වල ගිහිල්ලා රුධිර කැටි සිර වෙන්න පුළුවන්. එහෙම හිර වුණොත් එතනින් එහාට දැන් අපි හිතමු අතක කියලා එතනින් එහාට රුධිරේ ගමනේ නතර වෙනවා. පුතාට ඒක තේරෙනවානේ සාමාන්‍යයෙන්. ඕක හිස පැත්තේදී වුණොත් කල්පනා කරන්න. හිසට ගමන් කරන වාහිනියක් අවහිර වුණොත් අන්න පුතේ අපේ හිසේ මොළයේ එක පැත්තකට රුධිරේ ගෙන යන වාහිනිය අවහිර වුණොත් ශරීරේ ඊට විරුද්ධ පැත්ත පල නැතුව යනවා. අපි ඒකට කියනවා පුතේ අංශ භාගය එහෙම නැත්නම් ආඝාතය හැදුනා කියලා. ඊළඟට යම් ආකාරයකට අපේ හෘදයට රුධිරය ගෙන යන වාහනයක් අර අපි ඉස්සෙල්ලා කිව්වාගේ කිරීටක ධමනිය අවහිර වුණොත් අන්න ලෙඩක් හැදෙනවා අපි කියනවා මේකට කිරීටක ත්‍රොම්බෝසිය. ඒ අවස්ථාවේදී හෘදයට රුධිරය ගෙන යාම අඩාල වුණොත් සම්පූර්ණයෙන් නැතර වුණොත් අපි මරණයටපත් වෙන්න පුළුවන්.
මෙන්න භයානක අවස්ථාව. අපි ඒ අවස්ථාව හඳුන්වනවා කිරීටක ත්‍රොම්බෝසිය නමින්. හොඳයි. දැන් එහෙමනම් මේ අපේ වටිනා පද්ධතිය පරිස්සම් කරගන්නට අපි මොනවා කළ යුතුද? ඔබට තිරේ පේනවා පුතේ කරන්න ඕන කාරණා මහ ගොඩක්. පුතා විශේෂයෙන්ම සැලකිය යුතුයි අපේ ආහාර පිළිබඳ. අපේ ආහාර පිළිබඳ මේද අඩංගු ආහාර හැකියතාක් අපි අඩු කළ යුතුයි. මත්පැන් හා දුම් පානය අපි අතහැරිය යුතුයි. මේකේ කියන ආකාරයට පුතාට පේනවා කාරණා මහ ගොඩක්. තන්තු අඩංගු ආහාරවලට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුයි පුතේ. ලුණු භාවිතය අපි සීමා කළ යුතුයි. දැන් මේ කාරණාත් එක්ක බලනකොට අවසාන වශයෙන් කියනවා අපේ සැහැල්ලු මානසික පැවැත්ම හොඳ රුධිර වාහිනී පද්ධතියකට අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි පුතේ. මම ඔබත් එක්ක සාකච්ඡා කරේ මිනිසාගේ රුධිර සංසරණය පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් ඔබත් සමග කතා කළේ. මේ පිළිබඳව තවත් කරුණු පුතාගේ පාසල පටන් ගත්තම ගුරුවරයාත් එක්ක කතා කළයි. මම කතා කරාටත් වඩා හොඳින් අපිට ලැබිච්ච වෙලාවෙන් ඔයත් එක්ක පුළුවන් තරම් උපරිම උත්සාහයක් ගත්ත කරුණු බෙදා හදා ගන්න. නැවත දවසක ඔබත් එක්ක මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් මම ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.